वीडियो प्रणालिका सादर पीलिगा वेदगा तवात वीडियो वक्नाई अदापि पेमिनी अदापि कथाकरण गुडक गेटा पवती उष्ण बिबिली ना उष्ण तुवाल संबंध मत ओणम के जीवित कोई हरी वेलावक उष्ण तुवाल उष्ण बिबिला कतिवेलाइन पुलवा समहरा इनवा नितर नितर सत्य सत्य मस नितर नितर मे उष्ण तुवाल अतिवेला සමහර කෙනෙක් මේකට බියක් දක්වන්න පුළුවන් මොකද මේක පිළිකාමේ තත්ත්වයක්ද වෙනත් රෝගී තත්ත්වයක්ද දන්නේ නැහැ කියලා. අද මේ වීඩියෝ ඔබට රැගෙන එන්නේ මේ උෂ්ණ තුවාල පීමඳ ඔබට කෙටි හඳුන්වා දීමක් කරන්න. මේ උෂ්ණ තුවාල ගොඩක් වෙලාවට කටේ අපිට දැනුවත් ඇති වෙන්නේ කටේ ස්ලේස් වල පරිලකෙන කටේ ඇතුළු හැම කම්බලවල විදුරු මස්වල දිවේ දිව යට පෘෂ්ඨයේ නැත්තම් උඩ තල්ලේ ඇති වෙන්න පුළුවන්. මේ උෂ්ණ තුවාල වල ප්‍රමාණය එනේ විශාලත්වය සහ සංඛ්‍යාව මත වර්ග 3කට වගේ වර්ගීකරණය කරනවා. මේව සාමාන්‍යයෙන් ඇක්ටස් අල්සර්ස් කියලා තමයි කියන්නේ. සමහර කෙනෙක්ට මේක ඉතා වේදනාකාරී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මෙම තත්ත්වයේ කුඩා වදියේ සහ තරුණ වියේ අයගේ ගොඩක් වැඩියෙන් දකින්න පුළුවන්. ඒ වගේම කාන්තා පාර්ශවයට බහුලව ඇති වෙනවා පිරිමි පාර්ශවයට වඩා. සමහර අවස්ථාවලදී මේ ඇප්ටස් අල්සර්ස් ඇති වෙන්නත් නැත්නම් උෂ්ණ තුවාල ඇති වෙන්න පුළුවන් ශරීර අභ්‍යන්තරයේ තියෙන යම් රෝගී තත්වයක මතු පිට පෙනෙන ලක්ෂණයක් විදිහට විශේෂයෙන්ම ආහාර මාර්ගය ආශ්‍රිත යම් රෝග තත්ත්ව තියෙනවා ඒ නිසා ඒ වගේම අපේ ප්‍රශක්තිකරණයේ හීනකන HIV AIDS වගේ රෝගී අවස්ථාවලදී ඒ වගේම උඩ පෝෂණ උනතා තියෙන අවස්ථාවලදී මේ උෂ්ණ තුවාල නැත්නම් ඇප්ටස් අල්සර්ස් ඇති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට බහුතරයක් වෙලාවට ඒ වුණාට අපිට හරියටම හේතුව මේකයි කියලා විග්‍රහ කරන්න අමාරුයි මේ උෂ්ණ තුවාල ඇතිවීම සම්බන්ධයෙන්. මේ උෂ්ණ තුවාල ඇති වෙන කට්ටිය ගත්තාම මේගොල්ලන්ගේ 40%ක් වගේ ප්‍රමාණයක් සමහර ලාවට පරම්පරාවෙන් පරම්පරාවට එන රෝගී තත්ත්වයක් විදිහටත් මේක හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේම මෙම උෂ්ණ තුවාල ඇතිවීමට අවදානම කියන්නේ ඒක ඇති වෙන බලපාන යම් සාධක ප්‍රමාණයක් තියෙනවා. इत विशेष साधक स्ट्रेस आतती है आतती स्ट्रेस एक्साम वेड़क स्ट्रेस गुड़ाकड़मे उष्ण तुवाल सतीवेन पुलवा इट अमतर पोषण उन्नता व्याप्त ये संहार आहार चॉकलेट वगे संहार आहार वर्गने सतीवेना पुलवा इवेम मेन्स्ट्रुएशन කාන්තා පාර්ශවයේ menstruation ආශ්‍රිත ඒ කාලයේදී මේ උෂ්ණ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි දන්නේ නැතුව අපේ කම්මුල හැපෙනවා, නැත්නම් කෑමක් වැදිලා තුවාල වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒක හේතු කරගෙන ඒක උෂ්ණ තුවාලයක් ඇති වෙන්නත් පුළුවන්. කොහොමයක් වෙලාවට මේ උෂ්ණ තුවාල ඉබේටම සුව වෙනවා කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ සුව වෙන්න ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. දින කිහිපයක සිට සතිය දෙකක් අතර කාලය දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. යම් අවස්ථාවක් තියෙනවා නම් ඔබට ඉතා වේදනාකාරී කන්න බෑ බොන්න බෑ ගිලින්න බෑ ඔබගේ සාමාන්‍ය දෛනික කටයුතු කරගන්න බෑ මේ තත්ත්වේ නිසා කියලා එහෙම වුණත් ඔබට පුළුවන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. වෛද්‍යවරු මෙහිදී ඖෂධ වශයෙන් ගොඩක් වෙලාවට නියම කරන්නේ ඔබ මේ තුවාලය සුව වෙන්න ඉක්මන් කරන බෙහෙත් ඔබගේ වේදනාව අවම කරන්න ලබා දෙන බෙහෙත් තමයි නැත්නම් මේ අප්තස් සල්සෙන්තන් උෂ්ණ තුවාල නිට්ටාවල සුව කරන බෙහෙතක් මේ තුවාල සුව කරන බෙහෙතක් විශේෂයෙන් නැහැ. ගෙදරදී කරන අපිට හෝම් රෙමඩීස් විදියට පුළුවන් ටිකක් සාන්ද්‍රණය අඩු වතුර කලවම් කරපු ලුණු වතුරෙන් කට සෝදන්න. ඒ වගේම විටමින් C අධික ආහාර විශේෂයෙන් බෙහෙත් නෙල්ලි වගේ ඒවා කනවනම් ඉක්මනින් විටමින් C වලින් මේ තුවාල මුඛපටකේ ඇති තුවාල ඉක්මනින් සුව වෙන්නේ ආධාරකයක් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මීපැණි ආලේප කරන්න. තුවාලේ වැහෙන්න පොඩි පටලයක් විදියට මීපැණි ආලේප කරන්න පුළුවන්. අපි වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගනිද්දී අපිට සමහර ලාවට ඔයගලන්ට ජෙල් එකක් නැත්නම් පේස්ට් එකක් ගාන එකක් දෙන්න පුළුවන්. මේකෙන් ගොඩක් වෙලාවට කරන්නේ වේදනාව අඩු කරන එක සහ ඉරිටේට් ඒ කියන්නේ තුවාලය පෑරෙන එක රිදෙන එක අවම කරන්න ඒක ආවරණය කරන එක තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊට අමතරව විටමින් C පෝෂක ඛනිජ ලවණ ඒ වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මවුත් වොෂ් දෙන්න පුළුවන්. මේ මවුත් වොෂ් වලින් විශේෂයෙන්ම කරන්නේ මේ තුවාලය මත දෙවනු ආසාදන ඇතිවීම වළක්වා ගන්න එක. මොකද තුවාලයක් ඇති වුණාට පස්සේ මුඛ සෞඛ්‍ය චුට්ටක්
ඒගෙන සැලකිලිමත් වෙන එක චුට්ටක් අඩු වෙන්න පුළුවන් මේ වේදනාව නිසා. ඒ නිසා විස බීජ ආසාදනය වෙලා මේ තත්ති උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මෞත්වෝෂ එකක් ඔගලට දෙන්න පුළුවන් මේ දෙවනුව ඇති වෙන ආසාදන වළක්වා ගන්න. ඊට අමතරව ගොඩක්ම පෝෂක අතිරේක තමයි ලබා දෙන්නේ. මොකද මේක පෝෂණ ගුණතාවයක් නිසා නම් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ තත්ත්වය මගහැරිලා යන්නේ. ඒ වගේම මේ තුවාල අපිට නිතර නිතර ඇති වෙනවා නම් ඊට හේතු අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි. එතකොට වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි. හමු වෙලා ඒ අවශ්‍ය පරීක්ෂණ කරලා මොකද්ද මේකට හේතුව කියලා හොයාගන්න එක වැදගත්. මොකද ඔබගේ ශරීරයේ අභ්‍යන්තරයේ රම් රෝගයක් සම්බන්ධ ලක්ෂණයක් නම් මේක. එතකොට කොච්චර මතු පිටින් බෙහෙත් කරත් වැඩක් නැහැ. ඒකට හේතුව හොයාගෙන හේතුවට තමයි පිළියම් කරන්න ඕනේ. අද අපි කතා කරේ උෂ්ණතුවාල සම්බන්ධයෙන්. මම හිතනවා ඔබට මේ වීඩියෝ වැදගත් වෙන්න ඇති කියලා. තවත් වැදගත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුවිත දිවියක් ප්‍රාර්ථනා කරනවා.